आचार्य मंडले दयाधर गुरु महात्मा महात्मी शिष्य नायक मंडले प्रधान शिष्य नायक दिपल उप शिष्य नायक दिपले वगेम शिष्य नायक मंडले अनेको दरुवरी वगेम श्री सदा माध्य की माध्य प्रधान जी श्री सदा माध्य की दरुवरी वगेम अनेको दयाधर दरुवरी अद उदयसन रसीम मेवन लभुवे शिष्य नायक मंडली दर्वासीम अपूर्वत शील दर्व आवरण बिन्न पारधि उदयसन रसीम कटे संविधानी करला मेवन लभुआ समार दर्व तमंगे तीन विविध दक्षता
උදෑසන රැසීම වේලාවේ අනිත් අයට ආදර්ශයක් ලෙස ප්‍රදර්ශනය කිරීම කරනවා. ගීත ගායනය, නර්තනය, ඒ වගේම බටනලා වාදනය වගේ බොහෝ අංශවලින් දරුවෝ උදෑසන රැස්වීම අලංකාරවත් කරනවා. ඒ දරුවන් තුළ තියෙන විශේෂත්වය තමයි Tamanta අවස්ථාව. ලෝකේ අවස්ථා ඕනෑ තරම් තියෙනවා. හැබැයි අවස්ථාව ගන්න අය සුරුපිරිත. ඉතින් අද මේ බටනලා වාදනය කරපු පුතා, ඒ වගේම නර්තන ඉදිරිපත් කරපු දරුවෝ, ඒ වගේම සින්දු කියපු, කතා ඉදිරිපත් කරපු මේ උපු දරුවෝ ඒ අවස්ථාව අරගෙන තියෙනවා. ලෝකේ අවස්ථා අඩු නැහැ, අවස්ථා තියෙනවා. මේවා ගන්න පිරිස අඩු. ඉතින් මතක තියාගන්න අපි මේ පැයක් පමණ කාලේ ඔයාලට දෙන්නේ ඇත්තටම ඔයාලගේ දක්ෂතා සංකේ වුණ සහ ඔබ තුළ තියෙන දක්ෂතාවයන් අනිත් අයටත් ප්‍රදර්ශනය කරන්න සහ ඔබට තවත් ඒ නිපුණතාවය ඇති කර ගැනීම සඳහා තා කවුරුවත් උදෑසන සිරිසඳා මාධ්‍යයේ අවස්ථා මගහැර ගන්න එපා. දැන් අපි සිරිසඳා මාධ්‍යයේ ඉන්න මාධ්‍ය ප්‍රධානී විබෝධා දියණියට දහම් පාසලේ සියලු දරුවෝ මේ පොත තියෙන උදෑසන වැඩසටහන් පොත ඒකේ සියලු දරුවෝ ආවරණය වෙන විදිහට තමයි අපි උදෑසන සිරිසඳා මාධ්‍යයේ වැඩසටහන් සංවිධානය කරන්න කියලා තියෙනවා. ඒතකොට දැන් කවුරු හරි කැමති අය ඉන්නවා නම් විබෝධා සුහිරිය හම්බෙලා නම් දෙන්න ඕනේ. ලබන සතිය අපි වැඩසටහනකට සූදානම් වෙනවා. ඒතකොට මේ වැඩසටහන් කරනකොට මම දැක්කා මේ තමන් මොන මොනවා හරි පොතක් උස්සගෙන ඇවිල්ලා මෙතන ඒ පොතේ රචනා කියවනවා වගේ කියවනවා. එහෙම බෑ. කලින් දවසේ ගුරුවරයෙක් හම්බෙලා නැත්නම් අපි හරි හම්බෙලා සූදානම් වෙන්න ඕනේ. මෙතන ඇවිල්ලා මහාවංශයේ දිගාර ගත්තා වගේ තමහර ගොඩාක් අය රජවරු ගැන කියනවා. ඒක කමන්නේ, ඒක හොඳයි. හැබැයි කියනකොට ලිඛිත භාෂාවෙන් කියනකොට ඌහ විය ඒකම කියපුවාම දන්නවා අහගෙන ඉන්න කෙනෙක් මෙයා සැබෑම නිවේදකයෙකු නිවේදිකාවක් නෙවෙයි. මෙයා ඇවිල්ලා අනුන්ගේ පත්තර වාර්තාවක් කියවන කෙනෙක්. එහෙම කෙනෙක් වැඩක් නැහැ නේ. නේද? පත්තර විතරේ කියනවා වගේ හිමයි වැඩක් නැහැ. තමන් නිර්මාණය කර ගන්න ඕන. විජය කුමාරයා පිළිබඳව නම් තමන් පොතකින් කරුණු අරගෙන නිර්මාණය කර ගන්න ඕන. මම මෙන්න මේකයි කියන්නේ, මේ විදිහයි කියන්නේ. ඒක දන්නේ නැත්තම් ඒක පුරුදු වෙන්න ඕන කායෙන් හරි ගුරුවරුන්ගෙන් අහලා. ඒ නිසා ආයේ හැම සෝදානම් වෙලා එන්න එපා. අතර මගම ඉරි සඳහා මාධ්‍යයකගේ ස්විච් ඔෆ් කරනවා මම ඇවිල්ලා. එහෙම කරන්නේ නැත්තම් ඒක පුහුණුවක් නැතුව නිකන් කවුරුත් ඇවිල්ලා උදේ වාර්තා වගේ කියනේම හරියන්නේ නැහැ. දෙනසුරාද දවසේ මමත් ඉන්නවා බොහෝ දුරට හම්බෙලා ඔයගොල්ලොන්න හදා ගන්න පොළොව වැඩසටහන. ඒකයි අවශ්‍ය වෙන්නේ. එහෙම නැතුව නිකම් පොතක් අරගෙන ඉරිදා උදේම ඇවිල්ලා හරියන්නේ නැහැ. ඒක ලොකු අයත් කරනවා, පොඩි අයත් කරනවා. මම පොඩිම අයට පොඩි සමාවා දීලා තිබුණත් එහෙම නැහැ, පොඩි අයත් ඉන්නවා. එහෙම නැතුව හොඳට මෙහෙවන. දැන් අපි දන්නවා අපේ මේ වැඩසටහන උද බල්ලා දහම් පාසල් දෙකක් අපිත් එක්ක අපේ දහම් පාසලත් එක්ක අපි දකිනවා. උදා සිසිල කියලා එකක් තියෙනවා, ඉරිද දහම් පාසලක මාධ්‍ය ඒකකයක්. ඒ වගේම ඉන්දරතන දහම් පාසල කියලා අපේ තියෙනවා උනෑගම චන්දිමාමුදුරුවන්ගේ උදෑසන. කොහොම හොඳට ඒ අයත් හැමදාම උදෑසන ඔන්ලයින් වැඩසටහන් විකාශනය කරනවා. ඉතින් අපේ ළමයින්ටත් ඒ අවස්ථාව අපි හදලා දීලා තියෙනවා. උදේම ඇවිල්ලා වැඩසටහන මේවල සබකෝලේ නැති කරගන්න හොඳම අවස්ථාව හොඳම තැන තමයි දහම් පාසල. ඒවා මගහරින අය සමහර අය ඉන්න තාමත් මන් දන්නවා තාමත් දහම් පාසලට දෙමාපියන්ගේ පැවැත්ත කිරීමට එව්වට වැඩසටහනකට ඉදිරිපත් වෙන්නේ නැති අය. ඒ අයද කොයි හරි දවසක ගොවි සංවිධානයේ සභාපතිකම හරි ලැබිච්ච දවසක කතා කරන්නේ නෙවෙයි. මන්නාධාර සමිතිය හරි ලේකම් හරි වෙච්ච දවස කතා කරන්නේ. අපි යනකොට ඒවත් සූදානම් වෙලා තියෙනවා මහා සමාජයේ යනකොට. දැන් ඉතින් ඉස්සෙල්ලා ඔබ සූදානම් කෙනෙක් බවට පත් වෙන්න ඕනම දෙයක් මයික් එකක් ගත්තාම අනිත් අයට තේරෙන භාෂාවෙන් හොඳට කතා කරන්න පුළුවන් අතිකේක් නිවේදකයෙක් බවට පත් වෙන්න ඕන. ඉතින් මතක් කරමින් ඊළඟ දේ තමයි අපේ උදෑසන ප්‍රවෘත්තිවලදී කිව්වා මේ ශ්‍රී සාම විහාරයේ කඨින මහා පින්කම තියෙන්නේ 5 වෙනිදා සහ 6 වෙනිදා. එතකොට මේ පින්කම සිදු කිරීම සඳහා පැමිණෙන්නේ
කැලණියේ ගුරුකුල විද්‍යාලයේ විදුහල්පතිතුමන් සහ එතුමන්ගේ හිත මිත්‍රයන් කීපදෙනෙක්. එතකොට අපි දහම් පාසලේ නැවත පෙරහැර පවත්වනවා පස්වෙනිදා තුනහමාරට විතර. ඒ කියන්නේ සෙනසුරාදා දිනේ පෙරහැර පවත්වන්නේ. එතකොට අපි පරිම උත්සාහ කරනවා තුනහමාර හතර කියන අතරදී මෙතනින් පිටත් වෙලා පෙරහැර එදා වගේ අර කෙළවරටම යන්නේ නැහැ. මේ පාර අපි අර ස්පිරිතාල පාරෙන් අතුරු පාරෙන් එනවා පිට වෙලාව ඉතුරු කර ගැනීම සඳහා. නැදි අවස්තරුවේ අපේ ඨානක ගුරුතුමන් සහ අපේ සිරිසුමන හාමුදුරුවෝ විසින් කොසල් රජු දුටු සීන දාසය ආගමේ දේශනාව සිද්ධ කරන්න තමා බලාපොරොත්තු වන්නේ. පෙරහැරට සම්බන්ධ වෙන දරුවන්ට තෑගි. මේ පාර නම් පොඩි තෑග්ගක් ලැබුණේ. මේ පාර මම කිව්වා ළමයින්ට ඉගෙන ගන්න පොත්පත් අභ්‍යාස පොත් ඉතාම මිල ඉහළ නිසා අභ්‍යාස පොත් තෑගි වශයෙන් ලබා දෙන්න කියලා. ඒතර නරතන පොහුරු කරන ගුරුවරුට අපි මූල්‍යමය තෑග්ගක් දෙනවා. අනිත් අයට අපි ලබා දෙනවා පොත්. අභ්‍යාස පොත් ලබා දීම සඳහා සූදානම් වෙලා තියෙනවා. ඒතර ගිය පෙරහැරට මුතුගල රජ මහා විහාරයේ පෙරහැරට අපේ දහම් පාසලෙන් පොඩි විතරයි මල් අරගෙන ගියා. ගොඩක් දහම් පාසලෙන් නර්තනය තිබ්බේ අපේ කලායතන නර්තන ටික විතරයි. ඉතින් ඒ නිසා අපේ දරුවෝ පන්තිවලින් සූදානම් කරගන්න ලබන සෙනසුරාදා වෙනකොට බොහොම හරි නර්තන කීපයක්. ඒකට හේතුව තමයි අභ්‍යාස පොත් ටික දැන් වෙනත් දහම් පාසල් දෙකිනුත් එනවා. එතකොට වෙනත් දහම් පාසල් වල ඇවිල්ලා ඒ අයට අපි පොත් ටික ටෑග් ටික දීලා යවනවටත් වඩා වඩා සුදුසුයි අපේ දහම් පාසලේ පොන්චි පොන්චි නර්තන කණ්ඩායම් ටික සූදානම් වෙන්න ගුරුවරුත් එක්ක එකතු වෙලා මොනවා හරි සින්දුවකට පෙරහැර යන වෙලාවේ නර්තනයේ ඉදිරිපත් කරා. ඒතර ඔයාලා දෙමව්පියන්ටත් ඔයගොල්ලෝ පොඩි සහයෝගයක් දක්වනවා වෙනවා. පොතක් පතක් හරි දහම් පාසලෙන් අරගෙන යනකොට අර අපේ අහිංසක තාත්තට ඒ තාත්තා දුක් විඳලා ගේන මුදල ඔයාලා ළමයි තුන්දෙනෙක් ඉන්නවනම් එන ජනවාරියේ ඊළඟ වාරයට කොච්චරනම් පොත් ගන්න මුදල් වියදම් කරන්න ඕන. ඒ නිසා ආන්ගේ වගේ ලදාවස්තාවන්ගින් අහිංසක තාත්තගේ දුක් විඳින දුක් කම්කටොළු ඒවට අඩු කරන්න ඔයගොල්ලෝ උපකාරයෙන්. ඉතින් මං කෝවා පොතක් කියවන ඇවිල්ලා මේ සබන් කෑල්ලක් හරි අරගෙන ගිහලා අම්මට දෙන එකේ වටිනාකමක් තියෙනවා. මේ සබන් කෑල්ලක් 180ක් වගේ වෙනකොට ඒ සබන් කෑල්ල කඩගෙන දුන්නා දවස් දෙකක් විතර වගේ රෙදි ටික හොදාගන්න උන්චි ඔයාලා අම්මට තෑග්ග. මේක ඇත්තටම මට තියාගන්න මේ තෑග්ග මේ වගේ තෑගි හම්බෙන්නේ ඔයාලට නෙවෙයි ඔයාගේ අම්මටයි තාත්තට. නර්තනයක් ඉදිරිපත් කරලා පොතක්වත් පෑන ගෙහින් දෙනවා කියලා කියන්නේ තාත්තා දුක් විඳින එකෙන් චුට්ටක් ගලව ගන්න එක. ඒ නිසා ඒ තෑග්ග අරයි යන්නේ අම්මටයි තාත්තටයි. ඉතින් ඒ වගේ දරුවෝ තමයි අපිට වටින්නේ. හොතර පොත්පත් කියවලා එහෙම සහයෝගයක් දක්වන රට ඉතාමත්ම ආර්ථික වශයෙන් වැටලා තියෙන වෙලාව. සාදයිද වේදාන කුරුතුමත් සම්බන්ධ කරගෙන නර්තන කණ්ඩායම් ටිකක් සූදානම් කරගන්න. ඒ වගේ මේ බටනලා වාදනය වගේ විවිධ හැකියාවන් තියෙන වෙන දරුවන්ටත් පුළුවන් නම් ඔයාලගේ සංගීත භාණ්ඩත් එක්ක තමාරායේ තියෙනවා දව සංගීත භාණ්ඩ තියෙනවා ඒවත් එක සූදානම් කරගන්න කීප දෙනෙක් එකතු වෙලා එකෝ ගීතයක් ගහන එක හරි නැත්නම් වෙන නර්තන මොනවා හරි එකට සංගීතයේ සපේන එක හරි සූදානම් කරගන්න පෙරහැර අපේ ළමයි 150ක් විතර වගේ සම්බන්ධ වුණොත් අපිට පුළුවන් ඒ අයට සැලකිය යුතු පොත් ප්‍රමාණයක් ලබා දෙන්න. ඔය ටික මතක් කරමින් හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. උතන ලබන ඉරිදා දිනේ අපි දහම් පාසල
එතකොට ළමයි අහගන්න ලබන සතිය අපි ඉරිදා ලබන ඉරිදා කඩින පින්කම තයත් වෙන නිසා දහම් පාසල පවත්වන්නේ නැහැ දෙකක් ඉවර කරන්න බැරි නිසා හැබැයි ඔය දරුවන්න පුළුවන් අපි කඩින දේවරය පඬු බවනේ මේ පින්කම් ටික කරන ආකාරය බලන් දුන අය විතරක් පාට ඇඳුමින් ඉන්නපා දහම් පාසල ඇඳුමින් ඇවිල්ලා ඒවටික බලලා යන්න පුළුවන් අවස්ථාව තියෙනවා ඊළඟ 13 වෙනිදා ඉරිදා දිනේ එතන කොටම් තරඟ අවසන් වෙනවා ඒ සියලුම තරඟ අවසන් වීමෙන් අනතුරුව සාතික පත්‍ර සහ කුසලාන ත්‍යාග ප්‍රදානය කරන කුසලාන තියෙන ත්‍යාගත් තියෙන සාතික ඉතින් අපේ දහම් පාසලේ දරුවෝ ඔක්කොම අපි එදාට 13 වෙනිදා ඉරිදා දිනේ රැස්වීමෙන් අනතුරුව අපේ වැඩිකන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේට රැගෙන යනවා ප්‍රවාහන පහසුකම් අපි දෙනවා ඒකට සියලු දෙනාම සූදානම් වෙන්න කියලා ඉල්ලීම කරමින් අද දවසේ මේ දේවල් ලැබුවා රැස්වීමේ කටයුතු මෙහෙවල් ලැබුවා දාන ගුරුතුමන්ට ඒ වගේම සහභාගී වුණ පාසලේ දහම් පාසලේ ශිෂ්‍යනායක මණ්ඩලයට අපේ තුනුරුවන්ගේ ආශිර්වාදය විජයත්‍රේ ජයසේ මහ බෝධින් වහන්සේගේ රැකවරණේ සතර දළදා වහන්සේලාගේ ආනුභාවයේ ආශිර්වාදය සුසු බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුද්ධානුභාව බලයේ ආශිර්වාදය සල සේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරනවා ඒ වගේම අද දවසේ දහම් පාසලට සම්බන්ධ වෙනවා අපේ සී ධර්ම මංජලී කලායතනයේ ඉගෙනුම ලබන අපේ පුතේ ඖෂධ පුදනෝන සම්බන්ධ වෙන දහම් පාසලට අපි ඊටාම ලෙන්ගතු ආදරයෙන් සෙනෙහසෙන් දහම් පාසල වෙනුවෙන් ඖෂධ පුදනුවන් පිළිගන්නවා අපේ නර්තන පුහුණුවීම් කටයුතු සහ වෙනත් පන්තිවල කටයුතු වලට ඖෂධ පුදනුවන්ගේ සහයෝගය ගැනීමටත් බලාපොරොත්තු වෙනවා सहाय आचार्य मांडल